ඉන්ධන ලබා දීම සඳහා හඳුන්වා දී ඇති QR ක්‍රමවේදය අසාර්ථක බව සමස්ත ලංකා තිරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය සඳහන් කරයි. තිරෝද රථයකට සතියකට ඉන්ධන ලීටර් 5ක් කිසිසේත්ම ප්‍රමාණවත් නැති බව සංගමේ සභාපති සුදිල් ජයරුක් මහතා පවසයි. කුලී තිරෝද රථ සේවයේ දෙන්නන්ට අම වශයෙන් සතියකට ලීටර් 15ක් අවශ්‍ය බවද හෙතෙම කියා සිටියේය. ඉන්ධන වංචාව සිදු කරන්නේ තිරෝද රථ වෘත්තිකයන්ව සමාජ විරෝධී කටයුතු සිදු කරන පිරිසක් විසින් බවත් එනිසා තිරෝද රථ රියදුරන්ට එම චෝදනාව එල්ල කිරීම වැරදි බවත් ඔවුන් කියා සිටියේය. මේ අතර ගාලුමෝදර අරගලයට සම්බන්ධ දැනට අත්තරංගුවේ පසුවන පුද්ගලයන්ගේ බැංකු ගිණුම් සහ දුරකථන සම්බාද පරීක්ෂා කිරීමට පියවර ගනිමින් සිටි මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් සූදානම් කරමින් ඇති බවයි. ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු ස්ථානවල දේපළවලට හානි කළ පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා ආරක්ෂිත කැමරා දර්ශන මගින් පරීක්ෂණ පවත්වන බවද සඳහන් කර තිබේ. මේ අතර ඉන්ධන පිරෝම්හල්වලදී කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයන් සහ වංචනික ලෙස කටයුතු කරන පුද්ගලයන්ගේ QR ප්‍රවේශය තාවකාලිකව අවහිර කිරීමට තීරණය කර තිබේ. විදුලි බල හා බල ශක්ති අමාත්‍යාංශය සඳහන් කරන්නේ මහජනතාවගෙන් ලබා ගන්නා පින්තූර හා වීඩියෝ සාක්ෂි අනුව මෙම පියවර ගන්නා බවයි. නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩා කිරීම, විකිණීම හෝ ඉන්ධන ලබා දීමේදී උපදෙස් පිළි නොපදින සහ පිරෝම්හල්වල සිදු කරන අක්‍රමිකතා පිළිබඳ පින්තූර හා වීඩියෝ සාක්ෂි WhatsApp ඔස්සේ 0744 21 23 123 අංකයට යොමු කරන ලෙසද අමාත්‍යාංශය ඉල්ලා සිටි.